लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिस के मूल सिट पोषण कर शक्ति मत कराई ඔහු අද මරණීය දඬුවමට නියම වූ කෙනෙක් වශයෙන් ඔහුගේ මානසික තත්ත්වය මට හොඳින් අවබෝධ වෙනවා. මා අධිකරණ ඇමතිවරිය හැටියට පත්වන්නේ 2017 අගෝස්තු 25 වෙනිදා. ඒ වන විට එම නඩුවේ කටයුතු විභාග වෙමින් තිබුණ අතර මා කිසිම දවසක උගත් විනිශ්චකාරතුමන්ලා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරලා නැති විත්තේ ඒ අය සාක්ෂි දරනවා ඇති. සාක්ෂිකරුවන් 42කගේ සාක්ෂි සටහන් කරගෙන තමයි මේ මරණ දඬුවම ලබා දීලා තියෙන්නේ. जैसे ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි ඒක. ගරු ගරු ඔබත් එක්ක අපරාධ පයන්න යන්නේ පොත් මේ ආරම්භයේම මේ විදියට වැඩ කරනකොට අපිත් ඒවා ඔළුවේ මතක තියාගන්න දෙන බඩ කියන්නේ. ගරු ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ එතුමාගේ ඉතාමත්ම වැදගත් ඒ වගේ මේ සභාවෙත් ගෞරවනීය අවස්ථාවක්. ඒකෙදී වෙනත් ප්‍රශ්න මතු කරලා ඒක ඒ වෙලාවේ එහෙම කරන එක යුතුයකමක් නෙමෙයි කියලායි මම කියන්නේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසෙවත් සම්ප්‍රදායක් නැහැ මන්ත්‍රීවරයෙක් දිවිරුම් දෙනකොට ස්ථාවර නියෝග හෝ මොනවාරි යටතේ ඒ දිවිරුම් දීමට අවහිර කිරීමට අවසර ඉල්ලීම. ඒක කිසිම සම්ප්‍රදායක් නොවන බව මගේ මිත්‍ර ගරු හිටපු සභානායකතුමාට මතක් කරන්න ඕනේ. හිටපු කතානායකතුමාවත් අපි නැගිට්ටත් පිළිගත්තේ නැහැ ඒ සම්ප්‍රදාය අනුව යමින්. දැන් ඔබතුමාට දැන් තියෙන පීඩනය අපිට තේරෙනවා. ඒ නිසා ඔබතුමාට අපි බලාපොරොත්තු වෙන දකුණේ පුද්ගලයෙක් විදියට පීඩනයන්ට යටත් නැතුව ස්වාධීන කතානායකවරයෙක් විදියට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඔබතුමා කතානායකවරයා වෙන්නේ ආණ්ඩු පක්ෂයේ 145 දෙනයි ඒගොල්ලන්ට සහයෝග දෙන 4 දෙනයි 3 දෙකක් නැති ආණ්ඩුවක් මේක. එනිසා පසුගිය රජයට චෝදනාවක් තියෙනවා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විශාල ලෙස බදු සහන මල්ල ප්‍රදානය කිරීම නිසා රජයට ලැබෙන ආදායම අඩු කරගෙන ආණ්ඩුවේ අමාරුවේ වැටිලා නොකල යුතු ජාවාරම් කරුවන්ට බදු ප්‍රමාණය නිදාස් කළයි කියලා ඒ චෝදනාව සම්පූර්ණයෙන් අසාධාරණයි. මොකද රටේ ජනතාව පීඩාවට පත් කළා අධික ලෙස හූරලා බදු අය කළත් අයවැය පරතරය අඩු කරගත්තේ නැත්නම් ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ. මැයි මාසේ පළවෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ රටේ මුදල් වියදම් කරන්න අනුමැතියක් දීලා නැහැ. මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අස්සම් කරලා නැහැ. මං ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 3 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අස්සම් කළා තිබෙනවා. අනාගල්ලා මේ AAAA 155 3 එහෙම කිසිම දෙයක් නැහැ. 155 3 තියෙන වෙන කතාවක්. කොහෙද යන්නේ? නෑ නෑ අර පැනලා දුවනවා. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණති වරලසක